Decepticon Pump! Transformers video series එකේ ගොඩක් විශේෂ වැදගත්ම වීඩියෝ එකක් එක තමයි ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ. ඔයාලා මීට කලින් T-cogs, transformation cogs, එහෙම නැත්නම් cogs කියලා හඳුන්වන ආටිෆැක්ට් එකක් ගැන අහලා ඇතිනේ. අන්න ඒ ආටිෆැක්ට් එක නිර්මාණය වුණේ කොහොමද? ඒ වගේම ඒකට හේතුුනේ කවුද සහ මේ T-cog කියන සංකල්පයේ මුළු ආරම්භය ගැනම අද රිවිව් එකෙන් ගොඩක් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. ඒ වගේම සයිබර්ට්‍රෝනේ හිටපු ප්‍රයිමරු 13 දෙනා අතරින් මේ Amalgamous Prime කියන කැරැක්ටර් එක ගොඩක් වෙනස් වෙන්නේ කොහොමද සහ මේ Amalgamous Prime යුනිකෝර්න් එක්ක තිබ්බ යුද්ධයට දායකුනේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙයාට තිබුණු powers සහ abilities, මෙයා භාවිත කරපු weapons ඔය වගේ ගොඩක් විශේෂ දේවල් අද රිවිව්යෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ Amalgamous Prime ගැන දැනගන්න. The One කියලා හඳුන්වන සර්වබලධාරී දෙවියන් විසින් නිර්මාණය කළ යුනිකෝර්න් සහ ප්‍රයිමස් කියන දෙන්නගේ ආරම්භය විශ්වය හොඳ සහ නරක කියන දෙකටම ගොඩක් බලපාලා තියෙනවා. ඉතින් මේ යුනිකෝර්න් කියන නරක බලවේගය පරාජය කරලා දාන්න ප්‍රයිමස් කියන කෙනා තමන්ගේ බලය කැප කරලා මුල්ම ප්‍රයිමරු 13 දෙනාව නිර්මාණය කරනවා. ඉතින් මේ මුල්ම ප්‍රයිමරු 13 දෙනා අතරින් 9 වෙනි කෙනා තමයි මේ Amalgamous Prime කියලා කියන්නේ. ඉතින් මේ Amalgamous Prime එයාටම යුනික් වුණු වෙනමම හැකියා තිබුණු කෙනෙක්. ප්‍රයිමර් ප්‍රයිම් සහ Solus Prime ගේ මග පෙන්වීම අනුව මේ සෑම ප්‍රයිම් කෙනෙක්ම යුනිකෝර්න් සමග යුද්ධයට යන්න ලැහැස්ති වෙනවා. මෙතනදී Solus Prime ගේ ට්‍රේනින්ග් ප්‍රෝග්‍රෑම් එකට හොඳින්ම සම්බන්ධ වෙලා යුනිකෝර්න් ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න මේ Amalgamous Prime හැකියාව ලැබෙනවා. ඉතින් මේ ට්‍රේනින්ග් එක අතරතුරේදී අනෙක් ප්‍රයිමරුන්ට පවා මෙයා නිකම්ම නිකම් ප්‍රයිම් කෙනෙක් නෙමෙයි, ගොඩක් දක්ෂ රණශූරයෙක් කියලා තේරෙන්න පටන් ගන්නවා. කොහොම හරි මෙයාලා මේ යුනිකෝර්න් එක යුද්ධයට යනවා. මෙතනදී අනෙක් ප්‍රයිමරුන්ට සහයෝගය සහ ආරක්ෂාව ලබා දෙමින් ඉදිරි පෙළ ඉඳන්ම දක්ෂ රණශූරයෙක් විදියට මෙයා සටන් කරලා දෙනවා. ඊට පස්සේ මේ ප්‍රයිමරු යුනිකෝර්න පරාජය කරලා දාලා ආයම සයිබර්ට්‍රෝනේට ඇවිල්ලා තියෙනවා. මෙතනින් පස්සේ මේ ප්‍රයිමරු විවිධ පැතිකඩ ඔස්සේ සයිබර්ට්‍රෝනේ අනාගතය ගැන හිතන නිසා Amalgamous Prime එනර්ජෝන් ගැන විමර්ශනය කරන්න පටන් ගන්නවා. නමුත් ටික කාලයකට පස්සේ Solus Prime ගේ මරණය සිද්ධ වෙන නිසා මේ ප්‍රයිමරු අතර දෙවැන්ත ගැටුමක් ඇති වෙලා තියෙනවා. මේ ගැටුම අවසානයේ ලීට් මැක්සිමෝ කියන ප්‍රයිම් මරණයට පත්වන අතර Megatronus Prime පිටුහල් කෙරෙනවා. මෙතනින් පස්සේ සයිබර්ට්‍රෝනේට නව පරපුරක් බිහි කරන්න ඕනේ කියන බලාපොරොත්තු නිසා ඉතුරු ඉන්න ප්‍රයිමරු ලොකු සහයෝගයක් දක්වලා තියෙනවා. මෙතනදී Amalgamous Prime තමන්ගේ T-cog එකෙන් එක කොටසක් ඕල් ස්පාක් එකට සම්බන්ධ කරනවා. ඒ අනුව මෙතෙන් පටන් මේ ඕල් ස්පාක් එක හරහා උපදින සෑම ට්‍රාන්ස්ෆෝමර් කෙනෙකුටම ට්‍රාන්ස්ෆෝම් වීමේ ඇබිලිටි එක ලැබෙනවා. ඔන්න ඔය නිසාම තමයි Amalgamous Prime Father of Transformation කියලා හඳුන්වලා තියෙන්නේ. මෙතනින් පස්සේ Amalgamous Prime ට සිදු වූ දේ ගැන නිශ්චිත ස්ටෝරි එකක් ගැන සඳහන් වෙන්නේ නැහැ. සමහර ඔරිජිනල්ස් වලදී මෙයා සයිබර්ට්‍රෝනෙන් පිටත් වෙලා ඈත අභ්‍යවකාශයට ගියා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ සයිබර්ට්‍රෝනේ Golden Age එක, එහෙම නැත්නම් ස්වර්ණම යුගයේ කාලයේදී ආයමත් මේ Amalgamous Prime ගැන කතාවට නැගෙනවා. සයිබර්ට්‍රෝනේ ජනපදයක් වුණු නියුට්‍රෝනියා කියන ජනපදයේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා විශේෂයක් ජීවත් වෙලා තියෙනවා. හැබැයි මෙයාලට ට්‍රාන්ස්ෆෝම් වීමේ ඇබිලිටි එක තිබිලා නැහැ. කොහොම හරි මේ ජනපදයේ හිටපු පිරිසට කළු කුහරයක් අසලා තිබු Amalgamous Prime ගේ T-cog එක හම්බ වෙනවා. ඉතින් මේ T-cog එකට දිගින් දිගටම මෙයාලව නිරාවරණය වුණු නිසා මෙයාලගේ භෞතික ස්වරූපය වගේම අභ්‍යන්තරේනුත් මෙයාලව ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා මෙයාලට මෙයාලා කැමති ඕනෑම විදියකට විවිධ විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නත්, ට්‍රාන්ස්ෆෝම් වෙලා තවත් අයෙක් එකට එකතු වෙලා කම්බයිනර්ස්ලා වෙන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ විදියට මෙයාලා මියුටේට් වුණු නිසා මෙතෙන් පටන් මෙයාලව මියුටකොන්ස්ලා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. සමහර ඔරිජින්ස් වලදී මෙයාලව ෂිෆ්ටර්ස්ලා කියලාත් හඳුන්වලා තියෙනවා. ඉතින් කොහොම හරි මෙයාලගේ මේ වෙනස් වීම දිගින් දිගටම සිදු වෙන නිසා මෙයාලා Amalgamous Prime හොයාගෙන මේකට විසඳුමක් බලාපොරොත්තුෙන් දිගින් දිගටම ගමන් කරලා තියෙනවා. රයිට්. ඉතින් මෙන්න මේක තමයි මේ Amalgamous Prime ගේ ඔරිජින් එක වෙන්නේ. මීට අමතරව තවදුරටත් මේ Amalgamous Prime ගැන කතා කළොත් මෙයා ගොඩක් අහිංසක මෘදු ගතිගුණ තිබුණු ප්‍රයිම් කෙනෙක්. සමහර අවස්ථාවලදී විනෝදකාමී විදියටත් මෙයා ඉඳලා තියෙනවා. අනෙක් ප්‍රයිමරු එක්ක සුහදව කටයුතු කරමින් ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ඉදිරියටම ගියපු කෙනෙක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. යුනිකෝර්න් එක්ක වූ සටනේදී වුණත් මේ Amalgamous Prime පසුබට වෙන්නේ නැතුව ඉදිරි පෙළේ ඉඳන්ම සටන් කරලා තියෙනවා. රයිට්. ඊළඟට
මෙයාට තිබුණු පවර්ස් සහ ඇබිලිටීස් ගැන කතා කළොත් මෙයා දක්ෂ සැලසුම් නිර්මාණකරුවෙක් සහ උපායශීලී කෙනෙක්. ඒ වගේම මෙයාට ඕනෑම තැනක ඕනෑම විදියකට මුහු වෙමින් තමන් කැමති විදියට තමන් කැමති ස්වරූපයකට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන්. ඒ වගේම එතෙක් මෙතෙක් තිබුණු පවර්ෆුල්ම ටීකොක් එක තියෙන්නෙත් මෙයාටම තමයි. ඊළඟට මෙයා භාවිත කරපු වෙපන්ස් ගැන කතා කළොත් ස්කයිත් යන නමින් හඳුන්වන ආර්ටිෆැක්ට් එකක් මෙයා භාවිත කරලා තියෙනවා. මේ ආර්ටිෆැක්ට් එක හරහා මෙයා නිකම්ම ට්‍රාන්ස්ෆෝම් වෙනවට වඩා විවිධ මූලද්‍රව්‍ය වලට අනුව යමින් ඒ මූලද්‍රව්‍ය ස්වරූප වලටත් මෙයාට ට්‍රාන්ස්ෆෝම් වීමේ හැකියාව ලැබිලා තියෙනවා. රයිට්. ඉතින් අපිට මේ ඇමල්ගමස් ප්‍රයිම් ගැන කතා කරන්න දෙන්නේ මෙච්චරයි. අද රිවිව් එකෙන් මේ ටීකොක් කියන සංකල්පයේ බිහිුණේ කොහොමද සහ ඒකේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලත් මම ගොඩක් විස්තරාත්මකව ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි ඒක ආරම්භ කරගෙන තින්නේ කවුද? මේ ඇමල්ගමස් ප්‍රයිම් මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඒ වගේම මේ ඇමල්ගමස් ප්‍රයිම් ගේ තියෙන ගතිගුණ, ඒ වගේම මෙයාට දෙන පවර්ස් සහ ඇබිලිටීස් ගැන ගොඩක් දීර්ඝ වශයෙන් අද රිවිව් එකෙන් අපි සාකච්ඡා කරලා දෙනවා. ඉතින් අද රිවිව් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මේ රිවිව් එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරලා තවත් මේ වගේම reviews බලන්න අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි පහල description එකේ තියෙන links වලින් WhatsApp, Facebook, Instagram, Telegram වගේ ගොඩක් social media හරහා අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට හැකියාව දෙනවා. Right. එහෙනම් අපි මේ වගේම තවත් review එකකින් මුණගැහෙමු. ඔයාලට සුබ දවසක්.